චුලක්ෂි ෆෘට් කේක් වලට වැඩිපුර ආසද බනන කේක් වලට දාස? දෙකටම කේක් වලට කැමති නැද්ද? අඩුතර කේක් එකක් කියන්නේ කේක් තියෙන බේකරියක් වත් ළඟ යන්නේ නැද්ද දැන් ඒ තරම්? එච්චර කවුනද කේක්? ඒක තමයි කියන්නේ හොරාට කේක් කන්න එපා කියලා. මොකක්ද දුන්නේ එදා ඇත්තටම? ඇත්තටම අපි හොස්ටල් එකේ තියෙන නීතියක්. ඒ කියන්නේ කෑම කන්න වෙන කොහෙවත් කෑම කන්න බෑ කියලා. ඒ කියන්නේ හොස්ටල් එකේ හිටි ඉස්කෝලන කාලේ. ඔව් මම හොස්ටල් එකේ. කෑම කන්න එක එක තැන් වල යන්න බෑ. ටී ටයිම් එකට යන්න ඕනේ ඩයිනින් හෝල් එකට ගිහිල්ලා කන්න ඕනේ. ඒ වෙලාව මිස් වුණොත් ආයෙ තින්නේ ඩිනර් වලට තමයි ගිහිල්ලා කන්න වෙලාව තියෙන්නේ. ඉතින් ටී ටයිම් සමහර මිස් වෙනවා. එතකොට ඉතින් නැත්තම් මොලේ දා ඒ කාලේ මම ස්ටඩීස් වලට හරියට මුල් තැන දීලා තිබුණා. ඒකනේ මිස් වෙන්නේ ගොඩක් නේද කෑම් වේල ස්කිප් වෙන්නේ. එන්නේ ගිහිල්ලා ප්‍රැක්ටිස් ගිහිල්ලා සමහර වෙලාවට ඇත්තටම කන්න හම්බෙන්නේ නැහැ. බට් ඒක රූල් එක කඩන්න බෑ. කොයි වෙලාවෙ හරි ස්ටඩි හෝල් එකේ කනවා දැක්කොත් පනිෂ් කරනවා. දැන් ඇත්තටම මගේ අපේ හොස්ටල් එකේ පුරුද්දක් තිබ්බා බිස්කට් එකක් හම්බුනොත් චොක්ලට් බිස්කට් එකක් කියලා එක්සැම්පල් එකකට ගත්තොත් ඒක 16ක් 17ක් නැත්නම් 20ක් දින්නේ 25ක් ඒ අතර බෙදෙනවා. ඒ කියන්නේ එක චොක්ලට් බිස්කට් එක. චොක්ලට් එක බිස්කට් එක. සමහරට කෑවේ බිස්කට් එක මොකද්ද වර්ගය කියලා හොයාගන්නත් බෑ. ඉතින් ඒ වගේ වෙච්ච අවස්ථාවක අපි හිතුවා අපි තමයි කාලා තියෙන්නේ කියලා. හොරෙන් කියන්නේ එක බිස්කට් එකක් කොහොම දැන් චුට්ටු චුට්ට කාලා. වසිතින් පිරිත් කියන්නේ යනවා හැමදාම නිදා ගන්නකොට මේට්‍රන් කියනවා අද හොරෙන් කාපු ළමයි ඉන්නවනම් ස්ටඩි හෝල් එකේ කාලා හොවිච් කවුරු හරි ඉන්නවනම් නැගිටින්න එහෙම වුණොත් පනිෂ් කරන එක අඩු කරනවා නැත්තම් මම ලියාගත්ත මේ නම් ලිස්ට් එකේ විදිහට මම මේක පනිෂ් කරන්න ගත්තොත් මම ඊට වැඩි එක පනිෂ්මන්ට් එක ගොඩක් වැඩි කරනවා කියලා. ඉතින් ඇත්තටම ඊට පස්සේ අපි යාළුවෝ ටික පිටිපස්ස බලලා හරි හරි නැගිටිමු නැගිටිමු කියලා නැගිට්ටා. බලංගෙදී අපි නෙමේ පනිෂ් කරලා තියෙන්නේ අපි ලිස්ට් එකේ නැහැ වෙන කට්ටිය තමයි හොරෙන් කාලා තියෙන්නේ. අපි බොරුවට ඉදිරිපත් වෙන්න ගිහිල්ලා අන්තිමේදී සැටර්ඩේ එකකට ගේනානේ ගෙදරින් අපි බලන්න එනවනේ ගේන ලොකුම පාර්සල් එක කියන්නේ සමනින් එනකොට අම්මල බිස්කට් කේක් ඔක්කොම අරන් එනවා කී ටයිම් එකට ගන්න ඒවා ඒ ඔක්කොම එක වෙලාවේ කන්න කිව්වා. ෂා මගේ ගෙදරින් එන තිබ්බේ කේක් එකක් ෆෘට් කේක් එකක් මම ඒකම කන්න උනා. ඉතින් පස්සේ මං ෆෘට් කේක් කන්නේ නැහැ. ඒතර මම ඒකට ඒ දවසේ කනවා කියන්නේ සමහර ළමයට අමාරුයි. ඉතින් කන්න බෑ. එච්චරටම අමාරුයි. බිස්කට් එහෙම. දැන් පළතුරු කන්නේ නැද්ද? පළතුරු කනවා. ෆෘට් කේක් කන්න කැමති. නෑ වේලිච්ච පළතුරු කන්නේ නැත්තේ. ඉදිච්චේව කනවා. ඉදිච්චේව කනවා.